පොඩි කාර්යයක් යනවා දීදී. උස්සයි කරන්නේ. උස්සයි කරලාට පෙට්‍රල් ගහන්න නැහැ නේ. ගොන් කරත් වලට පෙට්‍රල් ගහන්න නැහැ නේ. ඒකෙන් වහින්න මාතලද දැන් ඒ කාලේ යහපාලන තෙල් මිලවඩි කරලා පස්සේ. ඒ වගේ ගොන් වැඩ නෙමෙයි අපි කරන්නේ අර්ථවත් දෙයක්. ආ තෙල් මිල බලපාන වාහන තමයි ඔක්කොම අද අපි පාට දාලා තියෙන්නේ. රටට ආණ්ඩුවට තේරෙන්න ඕන මේ හැම එකකටම මේක බලපාන බව. ඊට පස්සේ බර කරත්ත රට යනවා ආපහු වැඩි යුගයට ගමන් කරමින් තියෙනවා මේ නායකයෝ රටේ ජනතාවට මේ වගේ ජනතාව දුෂ්කර තත්ත්වයට පත් කරමින් නායකයෝ සැප විඳින දේශපාලන සංස්කෘතියක් අද රටේ සිද්ධ වෙන්නේ එලවන්නද මම එලවලා මේ මේකට මගේ මේ අවශ්‍ය ලයිසන් මට නැහැ මම හිතන්නේ මේ මහත්තයාට ඊට වඩා හොඳට වැඩේ කරන්න පුළුවන් ඔව් තව ප්‍රශ්නයක් එතකොට ඉතා සාර්ථකයි පේන්නේ නැද්ද මොකද යන්නේ වාහනේ බස් එකේ ඒවා එක එක යන බෙංගල්ලාන තියෙන්නේ මට තියෙන්නේ බස් එක මහින්ද මහත්තයා ඒ කාලේ මුතුමලේ අත්ත අනිජාති විත්‍රයෝනේ ඒ කාලලක් අපාල තෙල් නැඩි කරනකොට මේ බඳිලා පුරක් නෑ අපේ අපේ අවුරුදු පහටම අපි වැඩ කරලා තිබුණා අපි මහින්ද මහත්තයා වැඩි කරපු ගානට අපි ඇවිල්ලා තිබුණා අන්තිම වෙනකලොත් අපි තෙල් මිල අඩු කරා දැන් ආණ්ඩුවක් නැහැ ආණ්ඩුව ඉවරයි මිනිස්සු අතරේ ආණ්ඩුවක් නැහැ දැන් ආණ්ඩුව තියෙන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ කැබිනට් එකේ විතරයි බන්දිතු මාර්ග අමාරුනේ නෑ නෑ කිසිම අමාරුවක් නැහැ අමාරුවෙන් තමයි යන්නේ දැන් මොකද අපි පොළොන්නරුවේ ඉඳලා බුත්තල මාතල ගොවි ජනතාව වෙනුවෙන් අද ගොවියන්ට පොහොර නැ අද ඩීසල් මිල වැඩි වෙලා අද ගොවියෝ අද අන්ත අසරණ භාවයට පත්ලා තියෙනවා. ඔව්. පොඩි මිනිහගේ වාහනේනේ මොටර් බයිසිකලේ. අපි ඉතින් ඔෆිස් එකේ වැඩට යන කුලි වැඩට යන පොඩි මිනිහගේ බයිසිකලේ වෙනුවෙන් අපි විරෝධතාවයක් නගනවා. අපත් නෑ. දැන් සැපද කියලා තමයි යන්න තියෙන්නේ. Breaking.lk